ක්‍රිකට් පරිපාලනයේ පවතින ගැටලු සම්බන්ධයෙන් පාර්ශ්ව කිහිපයක් අදහස් පළ කළා. දේශීය නිෂ්පාදනය එකෝපම් පයින් වේදනාවට එස්එම්එන් සහය. ක්‍රිකට් ක්‍රීඩාව සම්පූර්ණයෙන්ම කඩාවැටිලා පුද්ගලිකත්වයේ මතුවෙලා සම්පූර්ණයෙන්ම දේශපාලනය විවත් කරන්නට ඕන. ක්‍රිකට් ක්‍රීඩාවෙන් විතරක් නෙවෙයි අනිත් හැම ක්‍රීඩාවකම ක්‍රිකට් පරිපාලනය බාර දෙන්නට ඕන ලොව දිනපු ශූරයින්ට. ඒ ක්‍රීඩාව පිළිබඳව අවබෝධයක් තිබෙන අයට. අද ක්‍රිකට් ක්‍රීඩාව වෙනස්ලා තිබෙන්නේ ගජමිතුරු සේවනයේ නිසා. ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලැබෙන ඒ වටිනා ප්‍රතිලාභ ටික බෙදා හදා ගන්නවා ගජමිතුරු කණ්ඩායම. ඒ ක්‍රිකට් ක්‍රීඩාවේ අරමුදල් තමන්ගේ මඩි තද කරගන්නට උපයෝගී කර ගැනීම මේ රටේ මහා ඛේදවාචක ක්‍රීඩාවට හෙළ ගැහුවක් කමක් නැහැ. පුද්ගලයෝ නංවන්නයි පුද්ගලයෝ වට්ටන්නයි තමයි අද කනබුරු ගණනාවක් නිර්මාණය වෙලා තිබෙන්නේ. දැන් ක්‍රිකට් බලන්නත් බැරි තත්ත්වයක් තියෙනවා. මේකට සම්පූර්ණ වගකීම යුතුයි ක්‍රිකට් පාලක මණ්ඩලයේ තීරීම් කමිටුවක් කියන්න ඕනේ. මේ වගේ එකක් වුණොත් වෙන රටවල තීරීම් කමිටු ඉල්ලාස් වෙනවා. මම දැක්ක පකිස්තානයේ දිගින් දිගටම පරාජය වීම තුළ පකිස්තානයේ තීරීම් කමිටුවේ සභාපතින් සමා මුල්ලක් ඉල්ලාස් වෙලා තියෙනවා. අපේ එහෙම ඉල්ලාස් වීමක් තියා ඒ ගැන හිතන්නේවත් නැහැ. අපි දැක්ක මැච් ක්‍රීඩා තරග යන අවස්ථාවේ තීරීම් කමිටුවේ සභාපතිවරයා කෑම කකා හොඳට ඉන්නවා. වහාම ක්‍රිකට් පාලක මණ්ඩලයත් තීරීම් කමිටුවත් ඉල්ලාස් වෙන්න ඕනේ. අර දිනක වෙනම දෙයක්. ජය පරාජය තියෙනවා ඕනෑම තැනක. නමුත් 50කට වැනි සුළු සංඛ්‍යාවකට ලකුණු ප්‍රමාණයක ලංකාව දෙපාරක් දැවී ගියා. ඉතින් මෙතන විශාල අඩුවක් තියෙනවා. ලංකාවේ තිබෙන්නේ මොනවද? උතුමැණික් ඒ වගේම ක්‍රිකට් ක්‍රීඩා. මේ තුනෙන් තමයි ලංකාව යන්නේ ජාත්‍යන්තරේ. ක්‍රිකට් හිඳ අපි රට විශාල කීර්තියකට පත්වෙච්ච රටක්. ක්‍රිකට් හිඳ විවිධ ක්ෂේත්‍රවලින් අපිට වාසි ලැබිච්ච රටක්. එහෙම රටක ක්‍රිකට් ක්‍රීඩාව නැති කරනවා කියන එක මං හිතන්නේ අනන්තීය පාපකර්මයක් හැටියට සලකන්න පුළුවන්. මේ සම්බන්ධව දේශපාලනික නොවන ඇඟිලි ගැසීම් වලින් තොර ක්‍රිකට් සඳහා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක විය යුතුයි. ක්‍රිකට් පාලක මණ්ඩලයේ අය අස්කර දැමිය යුතුයි. ඔවුන් එකක් ක්‍රිකට් වලින් අසමත් දෙක තෝරා ගැනීම වලින් අසමත් තුන ඔවුන්ගේ දූෂණයෙන් යෙලින්ම සමත්. මා හිතන්නේ මුළු රටම බලාගෙන ඉන්නවා මේ ක්‍රිකට් පිළිබඳ වගකිවිය යුත්තෝ තමන්ගේ ගම්බිම් කරා ගොස් මෙය වඩාත් පරණත පිරිසකට බාර කරන. ඉන්දියාවේ නම් මොකද මේකට කරන්නේ? ඉන්දියාවෙන් කරන්නේ ක්‍රිකට් බෝඩ් එකේ ඉන්න සියලු නිලධාරීන්ගේ ගෙවල් වලට ගිනි තියනවා. ක්‍රීඩිකයන්ගේ ගෙවල් වලට ගිනි තියනවා. හැබැයි අපේ ක්‍රීඩා ලෝලින් ඒ තත්ත්වයටපත් නොවන නිසා මේගොල්ලෝ පාඩමක් ඉගෙන ගන්නේ නැහැ. මේකට සම්පූර්ණ වග කියන්න ඕනේ වර්තමාන සභාපතිවරයා ඇතුළු ක්‍රිකට් බෝඩ් එක. ඇමතිතුමා කරන්න පුළුවන් උත්සාහයක් දරුවා. හැබැයි දැන් අපි කියනවා ඇමතිතුමාට හොන්දක් කෙලින් තියාගෙන ගන්න පුළුවන් උපරිම තීන්දුව తీන්න අරගෙන මේ ක්‍රිකට් බෝඩ් එක ගෙලවලා දාන්න ඕනේ. මේ මේගොල්ලන්ගේ අම්මගේ අප්පගේ බූදල් නෙමෙයි මේවා. බහිරව ඉන්නවා වගේ මේක ඇතුළේ ඉඳගෙන මේවා විනාශ කරන්න දෙන්න බෑ. දැන් ලංකාවේ තියෙන්නේ ක්‍රිකට් නෙවෙයි මොනවද? දැන් තියෙන්නේ කැරම්. අදිනවා, ගහනවා, යනවා, අවුට් වෙනවා, එනවා. ඉතින් දැන් අපේ ක්‍රිකට් කැරම් විලා.